නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම පොඩ්ඩක් අවුරුදු 4 මාසයකට කලින් කොයි විදිහටද රට තිබ්බේ කියලා මතක් කරලා බැලුවොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගැන විවේචනය කරන්න ගේ ඇතුලේවත් අපි ඩිඩක් තිබ්බේ නැහැ. අපේම ගේ ඇතුලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැනත් අපි අපේ මිනිස්සෙට කියන්නේ, ගෙදර කෙනෙක්ට කියන්නේ රහසි. ඒතරම් බයයි. ඒකට හොඳම උදාහරණය තමයි 2015 ජනවාරි අට මේ ආණ්ඩුව ගන්න අපි කතා කරේ දුරකථනේ සාමාන්‍ය ලයින් එකෙන් නෙවෙයි, WhatsApp වලින්, Viber වලින්. ඇයි? අපි දන්නවා අපි කතා කරන දේ කොයි හරි තැනක අහගෙන ඉන්නවා කියලා. අපි දන්නවා අපි ඒ තරම් බය බීත කළා තිබ්බේ කියලා. තමුන්ගේ පුතා, ආදරෙන් හදපු පුතා, තමුන් එක්ක උණුහුමට එකට ගුලි වෙලා නිදාගත්ත සැමියා උදේ වෙනකොට ගෙදරින් ගිහිල්ලා හවස් වෙනකොට ගෙදර එන්නේ නැතිකොට ඒ බිරිඳට ළමයින්ට මොනතරම් හැඟීමක්, මොන වගේ හැඟීමක් එයිද? සමහරක් බිරිඳවරුන්ගේ බඩේ ළමයා ඉදිද්දි තාත්තා ගියපු ගමන ආය ඇවිල්ලා නැහැ. ඒ ළමයා ඉපදෙනකොට තවුද තාත්තා කියලා දන්නේ නැහැ. අන්න එහෙම කාලයක් තමයි අපි පහු කරලා ආවේ. දැක මුළු රටම ජයග්‍රහණය කළා වගේ රටේම ඉන්න පොහොට්ටු පාක්ෂිකයෝ රතිඤ්ඤපත්තුගෙන මේ රතිඤ්ඤපත්තුරේ මොකටද දන්නේ? ඡන්ද දිනලද? මේ අපි දන්න තින් දාන්නේ රතිඤ්ඤපත්තුගෙන වෙන මොකටවත් නෙමෙයි. සමහර හේතුව දන්නේ නැතුව දිත්තපුර වැසියෙක් කියලා ඔප්පු වෙච්ච නිසා. ඒකට තමයි ඔකට රතිඤ්ඤපත්තු කරේ. දැන් ඕක දැන් ගීත නෝනත් දිත්තපුර වැසියෙක් වෙලා මේ ඊයේ පෙරේදා පියසෙනගමගේ ඇමතුමා මේ දැන් මාස කීපයකට කලින් එතුමියගේ മന്ത്രി ධූරේ අහෝසි වුණානේ. ඉතින් ඕක රතිඤ්ඤපත්තු කරන්න දෙන්නේ ඕගොල්ලෝ බය වෙන්නයි ඕනේ. දැන් දිත්තපුර වැසියෙක්. දැන් ඊළඟට තව ස්ටෙප් එකක් තියෙනවා එතුමාට ඔප්පු කරලා පෙන්නන්න. ඡන්ද ඉල්ලන්න පුළුවන්ද බැරිද කියලා. තාම මේක අපිට ඔප්පු කරලා පෙන්නුවෙත් නැහැ.